එක්සත්ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස් වුණා. රැස්වීම අවසානයේ අදහස් දක්වූ කිහිප දෙනෙක් ආණ්ඩුව දිගටම ගෙනියන්නට අද තීරණය කරා. ඒ ආණ්ඩුව ශක්තිමත් කරගෙන අපි ජනතාව ලබා දුන්න පණිවිඩයටත් ඇහුම්කන් දීලා අපි අලුත් වැඩපිළිවෙලක් එක්ක යන්නයි අද විශේෂයෙන්ම සියලු දෙනාම තීරණය කරේ. අපි ඉස්සරහට විවිධ සංශෝධන ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල සහ පක්ෂයේ ව්‍යුහය සංශෝධනය කිරීමට අපි වහාම ක්‍රියාත්මක කර යුතුයි කියන තැන ඔක්කොම කතා කරා. එහෙම එක එක දේවල් ගැන තීරණ ගත්තේ නැහැ. පොදුවේ අපි ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න ඕන කියන මතය ආවයි. ආණ්ඩුවේ බහුතරයක් වෙනස් වෙලා නැහැ. කාට හරි ආණ්ඩුවේ ගන්න ඕන නම් ඒගොල්ලෝ පෙන්වන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ පෙන්වුවට පස්සේ අපි තීරණය කරමු. දැනට ආණ්ඩුවේ තමයි බහුතරය තියෙන්නේ. ඔබතුමා පෙරේදා කිව්වා තනිව ආණ්ඩුව පිහිටවනවා කියලා. ඔව් ඉතින් නලින් බණ්ඩාර කියන්නේ එක්කෙනෙක් විතරයි. නලින් බණ්ඩාරට තනි ආණ්ඩුවක් හදන්න පුළුවන් නම් මම ඊයේම හදනවා ඒක. අපේ ඉල්ලීම තමයි දා කිව්වේ. අපි කිව්වා පැහැදිලිවම තනි ආණ්ඩුවක් හදන්න කියලා. අපේ පාක්ෂිකයන්ගේ බලාපොරොත්තුවත් ඒකයි. නෑ ඊයේම හලේකම්ගේ සමාජලයක ඉදර සාකච්ඡා කරේත් අපි සජිත් පෙරේදා සමැතුමා, දයාගමගේ ඇමතුමා, හර්ෂ සිල්ලා ඇමතුමා, ඒ වගේම කවුද මේ මහලේකම්තුමා, සුජේ සේනසිංහ මන්තුමා, රුවන් විජේවර්ධන මැතුමා, අජිත් පී පෙරරා මැතුමා. මේ කුමන්ත්‍රණයක් නෙමෙයි, සමහර කුමන්ත්‍රණයක් විදිහට දකින්නවා. මේ ආණ්ඩුව හරිමකට ගන්න, පක්ෂේ හරිමකට ගන්න තමයි අපි මේ උදේරය නන්තු කඩ කරන්නේ. නන්තු අපිට අගමැතිතුමා රකින්නවත්, ජනාධිපතිතුමා රකින්නවත්, පක්ෂ රකින්නවත් නෙමෙයි, පාක්ෂිකයෝ ඉල්ලන දේ දෙන්න තමයි අපි සියලු දෙනාම එකතු වෙලා වැඩ කරන්නේ. කුමන්ත්‍රණයක් නෙමෙයි, අගමැතිතුමාත් දන්නවා, මලික් සබරක්‍රමතුමාත් දන්නවා. එතන අපි සාකච්ඡාවක් කරගෙන ශ්‍රී ලංකා පක්ෂයේ හිටපු ඇමතිවරු රජියස් සමග ඉන්නවා. සමහර කොටසක් කීප දෙනෙක් සුළු දෙනෙක් ඉවත් වෙයි. අපි නැවත කැබිනට් මණ්ඩලය සංශෝධනය කරලා මේ නව රජයක් නොව තිබුණු රජයම ඉදිරියට අරගෙන යෑම සඳහා ක්‍රියාත්මක කරන කිසි දෙයකට බය වෙන්න එපා. ඉවත් වෙන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු කීප දෙනෙක් ඉවත් වෙනවා කියලා තියෙනවා. ඉදිරියේදී බලාගන්න පුළුවන් කවුද කියලා. සතියක් ඇතුළත මේ ප්‍රතිසංවිධාන කටයුතුත් කඩිනම් කරලා ජනතාවට දැනෙන ආකර්ෂණීය වෙනස්කම් රාශියක් සිදු කරන්න කාගෙත් එකකතාවේ පළ වුණා. සජ්ජාතික පක්ෂ ප්‍රමුඛකටගත් මේ ආපාලන ආණ්ඩුව තවත් ශක්තිමත් කරමින් ඉදිරියට යනවා අපි.